ඔන්න ඉතින් මෙන්ද වගේම ගොඩම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න මම එක දිගට ගෙනහු wedding vlog set එකේ අවසාන vlog එක. Homecoming එක තමයි මේ ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් හරිම දුකින් වගේම සතුටෙනුත් මොකද ලස්සන wedding එකක අවසාන wedding vlogs එකේ අවසානම් බ්ලොග් එක. ඉතින් අර එඩිට් කරද්දී දුක හිතුණා, ඉතින් අවසානම එකනේ නේද කියලා. ඉතින් ඒ වුණාට ඇත්තටම හරි සතුටක් තියෙනවා. මොකද මම මේ වෙඩින් එක පුරාවටම අපිට ඕන කරන මතක සටහන් සේරම මගේ channel එකට ගත්තා. ඉතින් මට ඒක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙන් මම මාරම සතුටුයි. ඇත්තටම මාරම සතුටුයි. ඉතින් ඔන්න කිව්වා වගේම අවසාන බ්ලොග් එක. ඉතින් දැන් මේ දෙන්න, ඒ කියන්නේ මනමාලියයි ගෙදරට ආපු වෙලාව. ඉතින් අලුත් මනමාලි කැඳගෙන ආපු මොහොත තමයි මේ. 11ට 10ක් වගේ තිය තමයි ගෙට ගොඩ වෙන්න තිබුණේ. ඉතින් ඊට කලින් ගොඩක් දේවල් කරනවානේ, පිරිත් ටිකක් කියනවා. ඉතින් ඒ වැඩ තියෙනවා. ඊට පස්සේ ඉතින් එඩිට් කරලා තමයි ඉතින් දකුණු කකුල පෙරට තියලා ඉතින් යාදාල දිශාව බලලා ගේ ඇතුළට එන්න තිනෙතින් මේ සර් කෙනෙක්, මෙයා තමයි පොරුවේ චාර්ජර් ටික ඒ හැම දෙම කරේ. ඉතින් එයා ඔය උපදෙස් දෙනවා, දෙන්නට බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි පින්බන්තයි සතුටේ මුතසේ සතයට කිරුළු පැළඳි ඔබ සරදේවා ගුණනන බල ලැබ පුතුරුවනි සරදේවා ගුණනන බල ලැබ අනාදි මතු කලක් පැවති නිකළ පෙමකට නිදානවල් පහළ වෙයන් හදිගෙන් අඩියට නිදානවල් පහළ වෙයන් හඩියෙන් අඩියට නිදානවල් පහළ වෙයන් හඩියෙන් අඩියට. අපේ චේති හරියටම වැඩේ කරා. මාරම ලස්සනට පිළිගැනීමේ ගීතය ගායනා කරා. හැබැයි මට හිතර දුකක් තියෙනවා. මිම්ම ඇවිල්ලා මොකක් හරි දෙයකට ෆෝන් එක ගත්තා, එහෙමම වීඩියෝ එක කට් වුණා. ඉතින් ඒ නිසා පිළිගැනීමේ ගීතය ඔක්කොම මෙතන නැහැ, මුළු ගීතේම නැහැ. චේති කටහඬ මාරම මිහිරි. මාරම ලස්සනට එයා වැඩේ කරා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීකි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං උඤ්ඤක්කිත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාතු තං රතනත්ථයං ඒතේන
සච්ච වජ්ජේන පාතුතං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතුතං රතනත්තයං තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවද්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝම දස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ වරසාරතරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුග්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී නරාස බෝවත්ත දස්සී කාරුණිකෝ ධම්ම දස්සී තමෝනුදෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුත්තෝ වරද සම්බුන්දෝ විපර්යේච අනූපමෝ සිකී සබ්බ සිකී සබ්බයිතෝ සත්තා වෙස්ස භූසුකදායකෝ කකුසන්දෝ සත්වාහෝ කෝනාගමනෝ රණංජෝ කස්ස පෝතිරි සම්පන්නෝ ගෝතමෝ සච්ච පුංගවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච චේපිත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුකේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච දේපිත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුකේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච දේපිත්වං අනුරක්කන්තු ආරෝගේන සුකේන චාති ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු දේතයං චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පට විප්ප බාසෝ තන්තං නමස්සාමි හරිස්ස වන්නං පට විප්ප බාසං සයජ්ජ ගුත්තා විහෙරේ මුදිවසං ඒ බ්‍රාහ්මනා වේද ගූ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනාං අපේතයං චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පට විප්ප බාසෝ තන්තං නමස්සාමි හරිස්ස වන්නං පට විප්ප බාසං තයජ්ජ ගුත්තා විහෙරේ මුරත්තිං ඒ බ්‍රාහ්මනා වේද ගූ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසම කප්පයිති තේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා විරූපක්කේ මේ මෙත්තා මෙත්තං ඒරාපතේ මේ චබ්භ්‍යාපුත්තේ ඉමේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේ චේං අපාදකේ ඉමේ මෙත්තං මෙත්තං දිපාදකේ මේ චතුප්පදේ ඉමේ මෙත්තං මෙත්තං බහුප්පදේ මේ මාමං අපාදකෝයින් සී මාමං ඉංසි දිපාදකෝ මාමං චතුප්පදෝ ඉංසි මාමං ඉංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාදා නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං තීයේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ජයෝ මුනින්දස්ස සුභෝති මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝසයුං දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සුතු ඉයං ජයෝ මුනින්දස්ස
සුබෝධි මූලෙන් අහෝසි මාරස්ස පරාජයෝයි උග්ගෝසයුන් දේව ගණා පසන්නායේතේන සච්චේන ජයස්සුතුයං බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං ඒතං සරණ මුත්තමං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති සුයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති තුයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං ඒතං සරණ මුත්තමං ගච්ඡාමි සරණං සංඝං නත්ති තුයිහං භයං සදායේතේන සච්ච වජ්ජේන තොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං යං දුන් නිමිත්තං අව මංගලං චේ යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හෝතු සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාසමෙන්තු ධම්මානුභාවේන විනාසමෙන්තු සංඝානුභාවේන විනාසමෙන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා ශෝකප්පත්තාච නිසෝකා හන්දු සබ්බේ පිපානිනෝ එත්තාවතාච අම්මේයි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දානං බදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංකයන් බලං අරහං තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බදෝ ඔයාලා දකින්නේ නැති මගේ මේ වෙඩින් බ්ලොග් පුරාවටම ඔය පොරුවේ චාරිත්‍ර කරද්දී ඉතින් පිරිත් කියන තැන්වලදී ඒ හැම තැනකදී මෙන්න මේ සර් තමයි ඒ වැඩ කටයුතු යාළුවෙක් ඉතින් සුදු මල්ලිගේ තාත්තත් සර් කෙනෙක් ගුරුවරයෙක් ඉතින් දැන් විශ්‍රාම සොයීම් පසුවන ගුරුවරයෙක් ඉතින් එංගෙදර තමයි ඉන්නේ ඉතින් එයාගේ හොඳ යාළුවෙක් තමයි මේ සර් ඉතින් එයා තමයි ඔක්කොම ඒ වැඩ කටයුතු කරලා දුන්නේ එයා ඒ වගේ වැඩ කරන කෙනෙක් ඒවට හරි දක්ෂයි ඉතින් එහෙම කෙනෙක් එයා ඉතින් ඒ නිසා පළවෙනි දවසෙත් එයාවම එක්කගෙන ගියා බාප්පා හැම ඊළඟට දැන් මනමල චෝටුව ගෙදරට ආවට පස්සේ ඉස්සලාම ඔය පොල්තෙල් පහන දැල්වනවා ඉතින් ජෝඩු ඉස්සලාම් පොල්තෙල් පහන දැල්වුවට පස්සේ ඉතින් මේ අපේ නංගිගේ තාත්තා ඊට පස්සේ තාත්තා පහන පත්තු කරාට පස්සේ අපේ රමණ පුංචි බාප්පයි දෙන්න ඊළඟට ඉතින් ලොකු අම්ම කෙනෙක් ඉන්නවා නංගිගේ ඊට පස්සේ නංගිගේ අයියා ඉන්නවා අයියාගේ නෝනයි බබල්ල දෙන්න ඒ කට්ටිය ඉන්නවා ඊට පස්සේ ඉතින් නංගි ඉන්නවා ඉතින් ඔහොමම තමයි කට්ටිය දැන් ඒ වැඩ කටයුතු තමයි මෙතන මේ කරන්නේ පළවෙනි දවසේ සහස්‍ර මේසේ හදලා තිබුණ නිසා එතන තිබුණේ කිරිබත්. ඒ නිසා අපි මෙතන පොඩි කේක් එකක් ගෙනල්ලා ඒ වැඩ කටයුතු මෙතන හැදුවා. ඉතින් ආවට මතක ඇතිනේ මං අර මේ හෝම් කමිනිකට ලෑස්ති වෙන කලින් 11 වෙනිදා කරපු බ්ලොග් එක මීට කලින් ඔයාලත් බැලුවා. මීට කලින් බ්ලොග් එක. ඒකේ මම මෙතන හිම වෙයි සරසනේ හිම ඔයාලට පෙන්නුවානේ. ඉතින් පුංචි කේක් එකක් ගෙනල්ලා තමයි මෙතන තිබ්බේ. ඒ කියන්නේ අර ලොකුවට නෙවෙයි නිකන් අර ඒක නිකන් සංකේතාත්මකව සිදු කරන්න වගේ කියලා හිතතෙන් පොඩි කේක් එකක් හදවගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට කේක් එක කපලා දෙන්නට දෙන්න කවාගෙන ඊට පස්සේ ඉතින් ওই පවුලේ ටික දෙනාට අර පොල්තෙල් පහන දැල්වුවා සමානව සීරු දිනාට
මේ විදිහට කැවුවා. ඉතින් ඒකත් හරි ලස්සනයිනේ. හරි කියන්නේ හරි හිත පිරෙනවනේ එහෙම දෙයක් කරාම. ඉතින් ඔන්න ඒ වැඩේ එතනදී ඒ විදිහටම කරා. ඒ මූලික වැඩ කටයුත්ත කරනට පස්සේ ඊළඟට ඉතින් මේස දෙන්නට අපව ආශිර්වාද කරලා ඉවර වෙලා පිරිත් නූල් ගැට ගැහුව දෙන්නට ඉතින් එතනින් මේසගේ වැඩ කටයුත්ත ඉවර කරා. ඒ කියන්නේ ඉතින් අර ලොකුම වැඩ කටයුතු ඉතින් තව පුංචි පුංචි වැඩ තියෙනවා මේසට. ඒ වුණාට ඉතින් අර ලොකුම වැඩ කටයුතු ටික ඔතනින් මේස ඉවර කරා. මේස කියන්නේ තේ මේස ලෑස්ති කරලා තියෙනවා කියන එක. වාසනාවන්ත සුභම සුභ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා පරමතුරු. ඒ සමගම යුග ජීවියෙහි කිරුළු බලන් තව යුවතිපති දෙපළගේ නවතරයි. යුවතිපති දෙපළගේ දෙපාර්ශ්වයේම දෙමාපියනි, වැඩිහිටියනි, සහෝදර සහෝදරියනි අමගෙනාගේ නවතරයි. පෙරේද දවසෙහි සියලු යහපත් ඌරාවන්ගෙන් අතිනත් අරගෙන චාරිත්‍ර විදි සියල්ල ඉෂ්ට කරලා චාරිත්‍රානුකූලව දෙවිනි ගමන යන දවසේ සිද්ධ වුණේ මනමාල මහත්මාගේ නිවසට මනාල මහත්මිය රැගෙන පැමිණි. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සියල්ලට ප්‍රථම මනාල මහත්මියගේ ආදරණීය පියතුමා, එවාගේම පවුලේ වැඩිහිටි සියලු දෙනා මේ මොහොතේදී පැමිණ සිටිනවා අපේ ගෘහාධිපති අපේ සහෝදර සෙනිරත් මහත්මාගේ සමැතිනීගේ ආරාධනය පරිදි මේ පැමිණිච්ච ඥාතීතු මිත්‍රාදී සියලු දෙනාමත් පළමු කොටම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසෙන් යුක්තව මේ උදෑසන පිළිගනු ලබනවා. එසේ පිළිගන්නා ගමන්ම පන්තනේ ටිකක් දුර බැහැර ඉඳලා ආවේ. දැන් වෙනකොට ටිකක් වැඩගිනිහිමත් හැදිලා ඇති. කෙසේ නමුත් වේවා මනාල මහත්මාගේ පාදුවේ ආදරණීය දෙමව්පියන්, වැඩිහිටියන් ඇතුළු සියලු දෙනා, මනාල මහත්මියගේ පාදුවේ ආදරණීය වැඩිහිටියන් සහ සියලු දෙනා මේ මොහොතේදී දීපෙන් සංග්‍රහයක් සකස් කර තිබෙනවා. අපේ ගෘහාධිපති සෙනරත් මහත්මයා මැතිනි ඇතුළු මනාල මහත්මා වෙනුවෙන් මේ මොහොතේදී සමුන්නාසල සීල් දනාටම ආරාධනා කරනු ලබනවා. ඔබ වෙනුවෙන් සකස් කරන ලද මේ ඒපෙන් සංග්‍රහය පිළිගෙන භුක්ති විඳින ලෙසට ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමදෙනාටම ඕමත් මනස සීල් දනාගෙන් මවුදරයි. සීල් දනාටම සුබ දවසක් කියලා මම මුලින් ප්‍රාර්ථනා කරනවා. අපේ සෙනෙ අයියාගේ නිවසේ ඒ අක්කා, ඒ වගේම ඉමත් නැත්තම් අපේ මනමාල මහත්මයාගේ නිවසේ මනමාල මහත්මියගේ පාර්ශ්වය වෙනුවෙන් හා සියලුම ඥාතීන් වෙනුවෙන් පිළිලක සදින සංග්‍රහය ඉතාමත් ගෞරවනීය පිළිගනිමි. මම වොයිස් ඕව කරපු නැති තැන් තියෙනවානේ. ඒ කියන්නේ මම ඔය එඩිට් කරන්න නැතිව ඒගොල්ලෝ කියපු කතා හැම ඒ විදිහටම දාපු තැන්. ඉතින් ඒ වගේ සද්ද බද්ද ගොඩාක් ඇති. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන මොකුත් හිතන්නත් එපා. මොකද මේ කට්ටිය ගොඩයිනේ, බබාල හැම ඉතින් ඉන්නවා ගොඩායි කට්ටිය. ඉතින් ඒව මට අයින් කරන්න විදිහක් නැහැ. ඉතින් ඒවත් එක්කම තමයි ඔය කතා පවතු තැන්වලදී මම හැම කතාවක්ම වගේ ගත්තේ නැහැ. අවශ්‍ය කොටස්
කියන ප්‍රධාන කතා ටික තමයි ගත්තේ උතන ওই කතාව ඊට පස්සේ අවසානයේ ඉතින් කට්ටියට ස්තුති කරන එක ස්තුති කතාවක් විතරක් ගත්තා ඉතින් ඒවා මහා ගොඩක් එකතු කරේ නැහැ දැන් ඉතින් මේ ඉස්සෙල්ලාම ජෝඩු ඇවිලිවර්ලා කිරිබත් බෙදාගෙන ඉතින් ඒ වැඩ කටයුතු ටික තමයි මෙතන මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ දවස්වල හරියට මැස්සෝ හොඳටම වහිනවනේ. ඉතින් වහින දවස්වලට සහ ඉතින් දැන් දවසක දෙකක විතර තිස්සේ නම් මෙහි අර මස් මාළු ගෙනල්ලා ඒ වගේ අර පිලි ගතිය ඒවට මේවට මැස්සෝ ඉතින් කොහොම හරි හැමදේම වහලා කරලා ඉතින් තියලා දැන් මේ වෙලාවෙ ඉතින් කොහොමත් මේවා අරින්න ඕනනේ ඉතින් ඒ වෙද්දිනුත් මැස්සෝ ඉතින් හරියට හිටියා ඉතින් ඔයාලා දකින්න ඇති අපේ අලුත් මනමාලි ඇතින් ඉහෙට මෙහෙට කර කර තමයි කෑම බෙදාගත්තේ. ඉතින් දැන් මේ කට්ටියම එහෙන් ආව කට්ටියයි ඉතින් මෙහි කට්ටියයි ඔක්කොම දැන් මේ තේ මේසේ ඇවිල්ලා ඉතින් අර දෙන්න බෙදාගත්තට පස්සේ කට්ටියම දැන් මේ තේ බොන්න තමයි ලෑස්ති වෙන්නේ. සුදු මාල්ලි බැඳපු නංගී පැත්තේ කට්ටිය කොටසක් අපේ ළඟම ඥාති වෙනවා. ඉතින් ඒනට මට ඒගොල්ලොත් හරියට කතා කරන්නවත් උනේ නැහැ. මං ඒ ගෙදර ඇවිල්ලත් කිව්වා මට ඒගොල්ලොත් එක හරියට කතා කරන්නවත් උනේ නැහැ කියලා. ඉතින් හෙට මෙහෙට වැඩ කර කර ඉද්දි ඒ වැඩේ මට බැරි වුණා. ඉතින් මට ඒ ගැන චුටි දුකක් හිතේ තියෙනවා. මොකද හරි නෑනේ ඉතින් අපි අනිවාර්යෙන් කතා කරන්න. නමුත් මට ඒක මඟ ඇරුණා මෙතනදී. ඔහොම කාලා බිලිවර කරලා අපි ඔඩුවත් එක ෆොටෝ එකක් ගන්නවා. මොකද දැන් අපේ මහත්තයර ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මම ඔයාලට ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඒ නිසා ෆොටෝ එකක් ගන්න කියලා. එතකොට මෙතන මම ෆොටෝ එකක් ගන්න කියලා දෙනකොට වීඩියෝ එකක් තමයි කරලා තියෙන්නේ කොහොම හරි. ඉතින් ෆොටෝ එක ගත්ත ෆොටෝග්‍රාෆර් ඉතින් අපේ ෆොටෝ එක ගන්න කියලා මම මගේ ෆෝන් එක දීපු කෙනා කරලා තිබුණේ ඔන්න ඔය විදිහට පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගන්න එක. ඒකත් හොඳයි. ඉතින් මෙතන මේ කරන්නේ ඔය අස්සෙම පුංචි TikTok වීඩියෝ එකක් මම සෙට් එකත් එක්ක එකතු වෙලා කරපු වීඩියෝ එකක් තමයි මේ වාර දකින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං කොහේ අපේ මහතර ගොඩක් වැඩ මෙතන තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි ෆොටෝ එක මම ඉස්සෙල්ලාම ගමුයි කියලා හිතුවේ ජෝඩුවත් එක. නැත්තම් චුට්ටක් අර මහන්සි ගතියෙන් ගන්නට වඩා ඉතින් උදේම ගන්න එක හොඳයි කියලා. ඒතන ඉතින් මෙතන දැන් කට්ටියට ඔය ඩ්‍රින්ක් හැම දෙනවන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට අරඤ්ඤන් දේවල් හැම තියෙනවා. ඉතින් ඔය බයිට් වර්ග හිම ඒවෙම මේගොල්ලෝ තමයි කරේ සප්ලයි කරේ. ඉතින් අපේ මල්ලි හිටියා, එතකොට මහත්තයා හිටියා, ඊට පස්සේ චූටි අයියා හිටියා. ඔය මෙතන වැටික් කරේ ගොඩක් දුරට අපේ මල්ලි හැම මේ අරඤ්ඤන් ඒව තමයි අපේ මහත්තයා කරේ. රස්නේ වැඩි. ඉතින් ගියත් වෙන්න බෑ. මොකද එළියට කට්ටිය ගොඩයිනේ. අපි ඊට පස්සේ ගොඩ පාරට ආවා. ඉතින් සවෙන් රුවෙන් බබත් එක්කම අපි සෙට් එකක් පාරට ආවා. පාර ටිකක් වෙලා හිටියා. ඉතින් පාරට ඇවිල්ලා අපි සෙට් එක ගත්ත පොඩි සෙල්ෆි සෙට් එකක්. ඉතින් ඒකේ ෆොටෝස් ටිකත් මම මේකත් එක්කම ෂෙයා කරගන්න. ඉතින් මෙතනට මේකත් කරානම් හොඳයි කියලා හිතුණා මේ සෙල්ෆි ටික. ඉතින් හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඉතින් ඔතන ඉඳන් ගිහිල්ලා මට මේ ජෙලි එක කපන්න ඕනුණා. මොකද දැන් ලන්ච් ටයිම් එකෙන් නිසා ඒක රෙඩි කරගන්න ඕන නිසා මං ජෙලි ටිකක් කපලා වටලප්පන් ටිකත් මේ විදිහට කපලා ඉතින් ඒ ටිකත් ඔක්කොම මේ විදිහට සෙට් කරා. ඉතින් ඔය ටික තමයි මට ඇතුලේ මේ වෙලාවේ කරන්න තිබුණේ. ඉතින් ඊළඟට ඉතින් මම ඔයාලට පොඩ්ඩක් විතර පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගත්ත ලාන්ච් වෙලාවේ මේ කෑම හදලා තිබුණේ ඒවා ටික ටික. ඉතින් මෙහෙම දිගට ඉක්මනට මම ගිහිල්ලා ගත්තා. මොකද එතන කට්ටියත් ඉන්නනේ. මට හිතන මේ වෙලාවේ නිකන් අර එතකොට ඔක්කොම ඇවිල්ලා ඒ නිසා මට හිතන නිකන් බෑ වගේ කියලා. නමුත් ඉතින් ආපහු එතන නෑ. ඉතින් එහෙම ලැජ්ජ වෙන්න ඕන නෑ. මොකද මම වීඩියෝ කරනනේ පාර මැදත් කරන්න කියලා මම මගේ හිතට කියාගෙන මම කොහොම හරි වීඩියෝ එක කරගත්තා. මොකද මේ වෙද්දි අර පළවෙනි උදේ අර කෑම කන වෙලාවේ වගේ නෙවෙයි මේ වෙද්දි කට්ටිය ඔක්කොම බාගෙන කාලා හිටියන්නේ. ඒකින් තමයි මට අවුල් වුණේ. මෙන්න අපි දෙන්න මෙතන කෑම කනවා. මයිකත් මම චූටි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. මේ වහල දකින්නේ නියම වැඩක්. කට්ටිය වටලප්පම් කාලා ඉවර වෙලා දැන් මේගොල්ලෝ මේක මේ ජෝක් එකට කරන්නේ. අවසානයේ අර ට්‍රේ වල ඉතුරු පැණි ටිකයි අර කුඩු ටික වගේ
අන්න ඒ ටික මේ සෙට් එක එකතු වෙලා මුත්තට කන මේ වෙනකොට ඉස්සරහා මංගල සභාව කියන්නේ අවසානි දැන් මේ මංගල සභාව රැස් වෙලා තිබුණේ කියන්නේ අර ජෝඩුව බාර දෙන ඒවා හැම කරන ඒවා තියෙන ඉතින් ඒ ටිකට ඒ අතරතුර මෙන්න මේ සෙට් එක කරන වැඩ තමයි මේ සෙට් එකම ඇවිල්ලා මේ අපේ සමිඳ පුතත් ආයේ ලොකුයි කියලා නැහැ ආයෙ ඉතින් ආයෙ සුපිරිම තමයි ඔක්කොම සෙට් එකම ඇවිල්ලා මේ ඉතින් ওই කුඩු ටික කනවා පැණිත් එක කනවා ඒක මහරම ඉතින් හරි ආසයි මට ඒක දකින්න කොට ඉතින් ওই විදිහ තමයි එතන සිද්ධ වෙන්නේ දැන් ඊළඟට මේ මංගල සභාවෙකින් කතා කරන ඒවා මං කවර මං ඒවා වැඩි ගත්තේ නැහැ කියලා ඉතින් මොකද එක පැත්තින් මේ වෙද්දි හුත්තටම වැස්ස මාර වැස්සක් වැස්සේ කෑම කාලා අවසාන කෑම කන කොටස කනකොට තමයි කොහොමද වැස්ස පටන් ගත්තේ දැන් මේ විදිහට හුත්තටම වහිනවා ඉතින් කතා දෙකක් විතර පවත්ලා ඉවර වෙලා අර චාරිත්‍රානුකූලව මනමාලියව මේ පැත්තේ කියන්නේ දෙමව්පියන්ට මේ මනමාලියේ පැත්තේ දෙමව්පියන්ට බාර දෙනවා ඉතින් ඒ වගේ දේවල් කරන ඒවා තියෙනවනේ චාරිත්‍ර ටිකක් ඉතින් ඒ ටික තමයි දැන් මෙතන සිද්ධ කරන්නේ ස්තුති කතාව කරේ අපේ වසන්ත අයියා කියන්නේ සාදියක බැඳලා ඉන්න අයියා ඒ කියන්නේ හරියටම කිව්වොත් අපේ චේතිගේ වාසනා බෝලගේ සමිඳ පුතාගේ අප්පච්චි ඉතින් අයියා තමයි ස්තුති කතාව කරේ ඕස්තුති සිංහනාද සුබ පන්දා වසන්තාගම නුදුන පන්සමේ පාමෝචිදරෝ ආරපරිච්ඡේදය කියලා මෙම සම්බන්ධයෙන් අන්තර්ගත අපගේ අවසාන සංසම් කරනත් මෙම මොහොතේදී මගේ සහෝදරයන් එවැදෙම අපගේ ශ්‍රීජානම් පන්නතිගේ උපමසිතන වන්දරයන් මම සහභාගී සියලුම ආසින්ට සිතින්තාවින්ට අපගේ ඉස්තුතියේ අපාදේ ඔබ කරන්න කැමති ඒ වගේම අපේ මේ සංගහන දීමේ අරිපෝතෝ කියනමයි සිදුවන ඒකම අපේ සමාජයට සමාව ලැබෙන ගමන් කරනදී අපි හිතන මේ අපාදේ අපගේ සෞදරයන බොහෝ දේවල් සමාජයට පාපා දෙයි සමාජයට පොත් ඔන්නේ ඉතින් ආයවලත් එක්ක මේ ටික ෂෙයා කරගන්න වෙන්නේ නැති නිසා අපි ගත්ත පුංචි පුංචි ෆොටෝ ස්ටික් උත් මම මේකට මෙතනදී එකතු කරගත්තා මොකද ඔක්කොම එකතු කරගන්න විදිහක් නැහැ ෆොටෝස් ගොඩාක් තියෙනවා ඉතින් මම ওই චුට්ටක් විතර ෆොටෝ ටිකක් එකතු කරගත්තා ඉතින් මම මෙතන ගොඩාක් අය අඩුයි එනවාට ඉතින් තිබුණේ ඒ වගේ ටිකක් මේ විදිහට මම එකතු කරගත්තා Thank you.
එකම එකතු වුණ හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තුති වගේම ගොඩක්ම ගොඩක් ආදරේ. මම දන්නවා මට පුද්ගලිකවත් මැසේජ් කරා කට්ටිය වෙඩින් බ්ලොග්ස් ටික එක දිගට ඕනේ කියලා. ඉතින් එහෙම මඟ බලන් හිටපු කට්ටියක් හිටියා මේ වීඩියෝස් ටික බලන්න. ඉතින් හැමෝටම හදවතින්ම ආදරේ, හදවතින්ම ස්තුති. එහෙනම් ගිහිල්ලා එන්න අපි ඊළඟට. ඉතින් දේ බ්ලොග්ස් වලින් තමයි හම්බ වෙන්නේ. හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ගොඩක්ම ගොඩක් ආදරේ. හැමෝටම තෙරුවන් සරණයි. Thank you.